අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත මත්රුපි කිලෝ 250කට ආසන්න ප්‍රමාණයක් සහිත දීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට දල වටිනාකම කෝටි 200කට වැඩි විය හැකි විදේශීය සැකකරුවන් 6 දිනකුත් නාවික හමුදා භාරයට තවත් ගෑස් නැවක් දිවයිනට අදත් ගෑස් ආශ්‍රිත පිපිරීම් දෛනික කොවිඩ් රෝගීන් ඊයේත් 750ක් අප්‍රිකාව ඇතුළු රටවල් 6කට පනවා තිබූ සංචාරක තහනම් ඉවත් කිරීම භයානකයි රවි කුමුදේෂ් කියයි අමරිකාවේ මිචිගන්හි ලාන්සින් රෝහල තරුණ කොවිඩ් ආසාදිතීන්ගෙන් පිරියයි ඔමික්‍රෝන් මර්ධනයට බූස්ටර් එන්නත ප්‍රමාණවත් බ්‍රිතාන්‍ය පරීක්ෂකීන් කියයි බදුල්ල බන්දනාගාරයේ රැඳවියන් දෙපිරිසක් යටේ පහක් රෝහලේ ආණ්ඩුවේ සහෝදර පක්ෂ සමග අලුතින් සම්දානගත වීමේ සාකච්ඡා ආරම්භ කළ බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියයි දැන් දේශීය පුවත් මත්ද්‍රව්‍ය කිලෝ 250කට ආසන්න ප්‍රමාණයක් සහිත දීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා අත්අඩංගුවටගත් විදේශීය දීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 6 දෙනෙකුද නාවික හමුදා බහරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 900ක් දුර ගැඹුරු මුහුදේදී මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය වල දල වටිනාකම රුපියල් කෝටි 200ක් පමණ විය හැකියි श्रीलंका नाविक हमुदा बुद्ध्यांशिरलाद तुरतुराक मत पोलिस मात्र विनाशक अंशेहा एक्वाई मेम मेहुम क्रियात्मक करेत्ते दिन किहिप्याक पुरा महामुहुद मेद सिदुकल निरीक्षनें पसुव मे विदिस यात्राव अतरंगोट गत्वाव नाविक हमुदाव पवसनवा अपे विरलट किलोमीटर 1665 दकुनु देसिन्फो जात्यांतर मुहुदेदी यात्राव नाविक हमुदा बहारेट गिनेत्ते एम अवस्थावे एहि सिटी विदिस जातिकीन हय दिनाद मेवन विट कोलंबट रगिन वित्तिबेनवा इता सूक्ष्म लेस නවයක මත්ද්‍රව්‍ය පැකට් 225ක් අසුරා තිබූ බව නාවික හමුදාව පවසනවා. එම මත්ද්‍රව්‍යවල සම්පූර්ණ බර කිලෝ 250ක් වෙනවා. මෙම මත්ද්‍රව්‍ය වර්ගය හෙරොයින් ලෙස සැකකරන බවයි වාර්තා වන්නේ. මෙම යාත්‍රාව කොළඹට රැගෙන ඒමට තවත් දින කිහිපයක් ගතවනු ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා පවසනවා. මේ වර්ෂය තුලදී පමණක් අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය දල වටිනාකම රුපියල් බිලියන 13කට වැඩි වෙනවා. අද උදෑසන 5:30ට පමණ තවත් ගෑස් නැවක් කොළඹ වරායට පැමිණියා. නැවෙහි ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට තවමත් අදාළ පිරිස් එහි ගොස් නැහැ. මේ අතර ඊයේ රාත්‍රියේ සහ අදත් ගෑස් ආශ්‍රිත පිපිරීම් තුනක් වාර්තා වී තිබෙනවා. මේ පිපිරීම් තුනම අලුත් මුද්‍රාව සහිත සිලින්ඩර බවයි වාර්තා වන්නේ. අදත් ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ කාන්දුවීම් තුනක් වාර්තා වුණා. ඒ මාතර ගාල්ල සහ හිනිදුම යන ප්‍රදේශවලනුයි. තවත් ගෑස් නැවක් අද අලුයම 5:30ට පමණ කොළඹ වරායට ළඟා වුණා. මේ නැව මාලදිවයිනේ සිටයි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ. මාලදිවයිනේ ගෑස් අලෙවි කරන්නේ නැති බව අප දන්නවා. ඒ අනුව වෙනත් කුමන හෝ රටක සිට විශාල නැවකින් රැගෙනෙන ගෑස් වෙනත් නැවකට පිරවීමෙන් පසුයි ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත්තේ. මෙසේ රැගෙනෙන ගෑස් පාරිභෝගික සේවා අධිකාරියේ අධීක්ෂණය යටතේ පරීක්ෂා කිරීම දැන් අනිවාර්ය කර තිබෙනවා. විශේෂයෙන් ගෑස්වල ගඳ සුවඳ දැනෙන මර් කැප්ටින් නියම ප්‍රමාණයෙන් අඩංගු කළ යුතු බව රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතාද ප්‍රකාශ කළා. එහෙත් අපට ඇති ප්‍රශ්නය වනුයේ ගෑස්වල ප්‍රමිතිය නැතහොත් අඩංගුන ප්‍රතිශතය හා ගෑස්වල ගුණාත්මක භාවය මනින්නට අපේ රටට පුළුවන්ද කියන එකයි. රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසූ පරිදි ගෑස් නියාමනයේ සහ නියම තත්ත්ව පරීක්ෂාවට අවශ්‍ය ආයතනයක් හෝ පහසුකම් අපේ රට සතුව නැහැ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ මේ සඳහා අවශ්‍ය පහසුකම් වෙනුවෙන් පියවර ගන්න කියලයි. මෙවන් පසුබිමකයි අලුත් ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය නියම කළේ. ගෑස් සමාගම් සිදු කර ඇත්තේ ගෑස් සිලින්ඩරයේ උඩ ඇති මුද්‍රාව පාට කිරීම පමණද. අදත් මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර ආශ්‍රිතවද මේ ආකාරයට පිපිරීම් වාර්තා වන්නේ නම් කුමක් කළ යුතුද කියලා අද පාරිභෝගිකයන් ඉන්නේ බරපතල අර්බුදයක. වගකිය යුත්තන්ගේ කඩිනම් මැදිහත් වීමත් මීට අවශ්‍ය බව අවධාරණය කරන්න කැමැති.
බදුල්ල බන්ධනාගාරයේ සිදු වූ ගැටුමකින් රැදවියන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරීවරයා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ. බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ පසුරුවේ ගැටුමක් ඇති වී තිබෙනවා. ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර රැඳවියන් 5 දෙනෙකු මෙවන විට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලැබනවා. ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ. සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරීවරයා මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. දකුණු අප්‍රිකානු කලාපයේ රටවල් 6කට පනවා තිබූ තහනම් ඉවත් කිරීම භයානක අවදානමකට රට ඇදදැමීමක් බව රවි කුමුදේශ් මහතා පවසනවා. මේ අතර කොවිඩ් වැළඳුණු පුද්ගලයෙකු තුන්වන මාත්‍රාව ගත යුත්තේ මාස 6කට පමණ පසු බවයි විශේෂඥ වෛද්‍ය දිලීප් ලියටගේ මහතා ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වර්තාව. මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් 756 සීමාව ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ ආසාදිතයින් 754 දෙනෙකු ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 571426 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අප්‍රිකානු කලාපයේ රටවල් 6ක් සඳහා පනවා තිබූ සංචාරක සීමා ඉවත් කිරීමට ඊයේ කටයුතු කෙරුණා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අනුමැතිය මතයි. ඔමික්‍රෝන් වෛරසයේ පැතිර යාම හමුවේ අප්‍රිකානු කලාපයේ රටවල් 6ක් සඳහා සංචාරක සීමා පැන ඌයේ පසුගිය 27 වනදායි. කෙසේ වෙතත් මෙලෙස සංචාරක තහනම ඉවත් කිරීම ගැටලු සහගත බවයි රසායනාගාර වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේ. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලංකාවට පැමිණීම සහ ලංකාවේ කොයි ආකාරයෙන්ද දැනට සම්ප්‍රේෂණය වෙලා තියෙන්නේ කියන කාරණා පිළිබඳවත් ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳවත් ලංකාව රටක් විදිහට තවම හරියට දන්නේ නැහැ. විශේෂයෙන්ම ලෝකයේත් මේ පිළිබඳව සොයා ගැනීම කරමින් ඉන්නවා. ඉතින් මම හිතන්නේ අපි මේ වෙලාවේ කඩිනමින් සංචාර සීමා දැමූ රටවල් නැවත ලිහිල් කිරීම කියන කාරණාව අපි දකින්නේ ඉක්මන් වැඩි කාරණාවක් විදිහට. මොකද අපි තවම දන්නේ නැහැ මේ ප්‍රභේදයේ තියෙන සංකීර්ණතාවය. ඒ වගේම මේ පරිේශන තොරතුරු තාම හරියට හෙළිදරව් වෙලා නැහැ. එහෙම තියෙද්දි අපි තාම ගුවන්තොටුපළ පරිසරයේ PCR පරීක්ෂණ નિවරදිව කරන්නේ නැති තත්ත්වයක් යටතේ මේක අනවශ්‍ය අවදානමක් ගැනීමක් කියලා තමයි අපි විශ්වාස කරන්නේ. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 18ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 9 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 9 දෙනෙකුද ඇතුළත්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14573ක් ලෙසයි. මේ අතර බූස්ටර් එන්නත ලබා දීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලීප් ලියනගේ මහතා මෙලෙස අදහස් පළ කළා. දැනට තිබෙන සාක්ෂි පදනම් කරගෙන අපි තුන්වෙනි මාත්‍රාව දෙන්නේ මාස 3න් නෙවෙයි මෙහිදී මාස 6කට පසු. ඒක නිසා කරුණාකරලා ඔබට දෙවන මාත්‍රාව ගැනීමෙන් පසු මෙම රෝගය ආසාදනයේ වුණේ නම් කරුණාකරලා මාස 3 පහු වෙලා මාස 6 සම්පූර්ණ වීමේදී පැමිණ එන්නත්කරණය සිදු කරන ගන්නා ලෙස කාරුණිකව ආයාචනය කරනවා. මේදී තවත් වැදගත් කරුණක් කියන්න ඕන නැවතත් අපි බොහෝ විට ඊළඟ සතියේ ඉඳගෙන අවුරුදු 20ට වැඩි අයවලුන් සඳහාද රජයේ විසින් එන්නත්කරණය බූස්ටර් තුන්වැනි මාත්‍රාව දීමට සියලුම විධිවිධාන සකස් කරමින් තිබෙනවා. ඒ නිසා කිසිදු පැකිලීමකින් තොරව පුළුවන් තරම් ඉක්මනට මෙම සති දෙක ඇතුළත මෙම එන්නත්කරණ වැඩපිළිවෙලට සාර්ථක කර ගැනීමට අපිට සහයෝගය දෙන්න කියලා සියලුම ජනතාවගෙන් ආයාචනය කරනවා. අමරිකාවේ මිචිගන්හි ලාන්සින් රෝහල තරණු කොවිඩ් රෝගීන්ගෙන් පිරිකොස් ඇති බව වාර්තා වනවා. මින් 99%ක් කොවිඩ් එන්නත් ගත්තේ නැති තරුණින් බවයි රෝහල් බලධාරීන් පවසන්නේ. දැරට ඇති කොවිඩ් එන්නත් සහ බූස්ටර් එන්නත් ගැනීමෙන් ඔමික්‍රෝන් වලට මූණ දිය හැකි බව බ්‍රිතාන්‍ය පරීක්ෂකයින් පෙන්වා දෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ඇමරිකාවේ මිචිගන්හි ලාන්සින් රෝහල තරුණ කොවිඩ් රෝගීන්ගෙන් පිරී යමින් පවතින බව රෝහල් බලධාරීන් පවසනවා. මින් වැඩිම පිරිසක් කොවිඩ් ඩෙල්ටා ආසාදිතින් බවයි වාර්තා වන්නේ. කොවිඩ් ආසාදිත තරුණ රෝගීන්ගෙන් 99%ක්ම කොවිඩ් එන්නත ලබාගෙන නැහැ. ඒ සමග ශීත ඍතුවත් ආරම්භ වී අවසන්. මේ නිසා ඉතාම කනගාටුදායක තත්ත්වයකට තම රෝහල පත්ව ඇති බවයි බලධාරීන් පවසන්නේ. තම දෙයස් ඉදිරිපිට තරුණයින් ජීවිතය අතහැර යනු දැකීම මහත් අවාසනාවක් බව රෝහල් හෙදියක් ප්‍රකාශ කරන සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ රෝගීන්ගේ 20%ක් පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා පවසන්නේ.
ඔමික්‍රෝන් මර්ධනයේ සඳහා බූස්ටර් එන්නත ගැනීම අනිවාර්ය බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් පෙන්වා දෙනවා. එන්නත් දෙකක් පමණක් ගැනීම ප්‍රමාණවත් නැති බවයි එම පරීක්ෂකයින් පවසන්නේ. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය ඔමික්‍රෝන් පිළිබඳ නව දත්ත එළි දක්වා තිබෙනවා. එහිදී ඩෙල්ටා ප්‍රභේදයට ගොදුරු වන් සහ ඔමික්‍රෝන් රෝගීන් ආශ්‍රිතවයි පරීක්ෂණය සිදු කර ඇත්තේ. ඒ සඳහා යොදාගත් පිරිස් සීමා සහිත වුවද ඔමික්‍රෝන් මර්ධනයට බූස්ටර් එනත ප්‍රමාණවත් බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසනවා. ආණ්ඩුවේ සහෝදර පක්ෂ සමග අලුතින් සංධානගත වීමේ සාකච්ඡා ආරම්භ කර ඇති බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. එමෙන්ම සිය පක්ෂයේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව මෙතෙක් කිසිදු අවස්ථාවක් ලබා දී නැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. ප්‍රධාන දේශපාලන පක්ෂයේ හැටියට අපි මැතිවරණයට සහභාගී වුණේ සාමූහික එකඟතා ගිවිසුමක් කරා. මේ සාමූහික එකඟතා ගිවිසුමේදී අපි පොරොන්දු වුණා සෞභාග්‍යයේ දැක්මේ වැඩසටහන් වෙනුවෙන් පෙනී සිටින්න. ඒ පෙනී සිටීමේදී මතුවන ගැටලු निराකරණය කර ගැනීමට පරණ සඳාන ආණ්ඩු වගේ නිරන්තරයෙන් හමු වී සාකච්ඡා කරමින් ගැටලු විසඳා ගනී කියලා අපි හිතුවා. අවාසනාවකට අද වෙනකොට අවුරුදු දෙකකට වැඩි කාලයක් කියලා මේ ආණ්ඩුවට තවම සහෝදර පක්ෂ සමග සුහද සාකච්ඡාවකට එළඹිලා නැහැ. මේ ආණ්ඩුව ආරම්භයේ සිටම මම හිතන්නේ එක්තරා විදිහක උද්දච්ච ස්වභාවයක් තමයි කටයුතු කරනු ලැබුවේ. ඒක විභාග අද විඳිනවා. අපි සාකච්ඡා ඉල්ලලා තියෙනවා. සාකච්ඡා ලැබිලා නැහැ. සාකච්ඡා ලැබිලා නැතුව ඒ වෙනුවට පක්ෂය විසින් යම් යම් කරන විවේචන වලට පසුපෙළ ඉන්න මන්ත්‍රීවරු පාවිච්චි කරලා අවලාද චෝදනා වැඩ ප්‍රචාර උසුළු උසුළු කිරීම දක්වා මේක වර්ධනය වෙලා. අපි පක්ෂයේ මධ්‍යමකාර සභාව එකඟතාවය මත අපි සන්ධාන ගොඩනැගීමේ කටයුතු ආරම්භ කළා දිනවා. සියලුම සහෝදර පක්ෂ සමග සාකච්ඡා කරමින් තිබෙනවා. මේ වෙනුවට ආණ්ඩුව ඇතුළේ ඉන්න සියලු සහෝදර පක්ෂ සමග සන්දාන ගත වෙමින් තිබෙනවා. කතා කරමින් ඉන්නවා. ඔවුන් අදහස් හුමාරු කරගනිමින් ඉන්නවා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මේ ආර්ථික අයහිනිය මේ විදේශ විනිමය ප්‍රශ්න මේවා සේනම 2009 වෙනකොට අපිට කරට උඩින් ඇවිල්ලා තිබ්බේ. යුද්ධයට අපේ තිබ්බ සියලු සබ්බසෛර වියදම් කරලා අපිට යන එන මන් නැති වෙටි. හැබැයි 2009 2014 කියන්නේ මේ ලංකාවේ වීගෙම ආර්ථික සංවර්ධනය ඇච්ච යුගේ. ඒ නිසා මේ ප්‍රශ්න අපිට බේර ගන්න පුළුවන්. ජාතික ආර්ථිකව ගැන පම්පෝරි ගහපු ආණ්ඩුව අද මේ රටේ සෙල් වරාය විදුලිය මේ රටේ රාජ්‍ය සම්පත් කුණු කොල්ලෙට විකුණලා අද ඉන්දියාවේ චීනයේ එවැගේම ඇමරිකාවේ අද රූකඩයක් බවට පත් වෙලා තිනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අක්ෂි සේවා සපයන ආයතනයක් වන්නේ විෂන් කෙයයි. එහි නවතම ශාඛාවක් කඩවත ඊසෙස් රෝහල් පරිශ්‍රය තුළ විවෘත කෙරුණා. මෙම විෂන් කෙයා ශාඛාව මගින් අක්ෂි රෝග පරීක්ෂාව අවු කණ්ණාඩි ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන හා සේවාවන් ලබා දෙනවා. හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවට විදේශයන්හි සිට මුදල් ගෙන්වා ගැනීම සඳහා විශාල ප්‍රයත්නයක් දරන පෞද්ගලික බැංකුවක්. ඒ අනුව විදේශයන්හි සිට මුදල් ගෙන්වාගත් ගනුදෙනුකරුවන් සතිපතා දිරුම් ඇදීමකට ලක් කර තිබෙන අතර එහිදී තෝරාගත් ජයග්‍රාහී ගනුදෙනුකරුවන් ඇගයීමට හා ත්‍යාග ලබා දීම පසුකේදා සිදු කෙරුණා. ආර්ථිකය හසුරුවද්දී අපිට අවශ්‍ය වෙන දේ තමයි ස්ථායිභාවය. ඒ ස්ථායිභාවය රැකගන්නට නම් අපි හැමෝම දන්නවා රටේ පිට රටත් එක්ක කරන ගනුදෙනු සායි ආකාරයට කරන්න පුළුවන් කියලා. අද ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 7ක පමණ මුදලක් පිට රටවල් වලින් එනවා. ඒක තමයි මේ රටට ලැබෙන විශාලතම එක සෝස් එකකින් ලැබෙන මුදල් වලින් විශාලතම ඒ අංගය. ඒ මුදල ඉතා වැදගත් රටේ ඉදිරි ගමන. ඒක අඩු වුණොත් අපිට සෑහෙන පීඩනයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වුණු රෙඩ් බුල් කාර් පාක් ඩ්‍රිෆ්ට් ක්ලිනික් වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් වුණා. මෙම වැඩසටහනට ලෙබනන් ජාතික ඩ්‍රිෆ්ට් ශූරයෙකු වන ඇබ්ඩෝ ෆෙක්හාලි ඇතුළු රියදුරන් 35කට අධික පිරිසක් සහභාගී වී තිබෙනවා.
රෙඩ් පුල් කාර් පාක්, ඩ්‍රිෆ්ට් යනු ලෝ පුරා රියතුරන් හා ප්‍රේක්ෂකයන් විශාල වශයෙන් ආකර්ෂණය වන තරගාවලියක් වන අතර 2022 වසරේදී මෙම තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයද මෙරට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන ස්ලිට් ආයතනයේ 2021 උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්වුණා. මෙහිදී පරිගණක ව්‍යාපාර ඉංජිනේරු නීති හෙද සඳහා උපාධි සහ පශ්චාත් උපාධි පිරිනමා තිබෙනවා. SLT Mobitel Speed Up කටුකුරුඳ 2021 මෝටර රථ දහවන තරගාවලිය කටුකුරුඳ දහවන පතියේදී පසුගියදා සාර්ථකව අවසන් වුණා. මෝටර රථ කාණ්ඩ 8ක් යටතේ තරග ඉසව් 13ක් මෙහිදී පැවැත්වුණා. දැන් රට වටා පුවත් කිහිපයක් කැටියේ. මෙවර අයවැයෙන් ආබාධිත රණවිරුවන් සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කර තිබෙනවා. දිවයින පුරා ආබාධිත රණවිරුවන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් උපකරණ කට්ටල බෙදා දීම ආරම්භ කර ඇති බව රණවිරු සේවා අධිකාරියේ වයඹ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ භාග්‍ය ගමගේ මහතා පවසනවා. ඒ පුත්තලම දිස්ත්‍රික්කයේ උපකරණ බෙදා දීමකට එක්විමිනුයි. රණවිරුවන්ගේ පවුල්වල ආබාධිත සමාජිකයින් සඳහාද අවශ්‍ය උපකරණ කට්ටල බෙදා දීම මෙහිදී සිදු කෙරුණා. महजन आरक्षक लेखंवरयागे सह राज्य सेवा कमिशन सभावे अनुमति ऐतिव सेवे आवश्यकतावे पारिधि पोलिसपति वरया स्थान मार्वीम कीहिप्याक लबादीत बिनवा ए अनुव वेडबलन नियोज्य पोलिसपति एच समुद्र जीव महता अपराध दिशाव बार नियोज्य पोलिसपति तनतुरे सिट किलिनोच दिशाव बार नियोज्य पोलिसपति लेस स्थान मारु करति बिनवा महानूर नगरे मानव हिमकम पिलिबंद जनताव दनुवत किरीमे वेडसटहनाक पवत्तुना एय संविधाने करतिबुने लंका मूलिक ऐतिहासिकम संविधानयै मानव हिमकम आरक्षा किरीमे वटिनाकम संधान करमिन निहंड विरोधतावेकद निरतवुना එප්පාවල තලාව ප්‍රධාන මාර්ගය අසල පිහිටි එළිය දියුල්වැව ආශ්‍රිතව වන අලියෙකු හා කුඩා දල යුගලක් සහිත ඇතෙකු සැරිසරන බවට වාර්තා වෙනවා. මෙම වන අලි දෙදෙනා වැවෙන් ගොඩට පැමිණීමට නොහැකිව සිටින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. රුපියල් ලක්ෂ 10කට වැඩි කේරළ ගංජා තොගයක් ළඟ තබාගත් පුද්දලෙකු හා කේරළ ගංජා වෙළඳාමේ යෙදුණු පොලිස් සැරයන්වරයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. LPL තරගාවලියේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමග පැවති තරගෙන් ලකුණු 93ක ජයක් හිමි කර ගැනීමට ජැෆ්නා කිංස් කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 207ක් ලබා ගත්තා. එහිදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් නායක තිසර පෙරේරා නොදෙවි ලකුණු 57ක් රැස් කළා. ෂොයිබ් මලික් ලකුණු 47යි. පන්දු වීමේදී කොලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් සීකුගේ ප්‍රසන්න කඩුලු 3ක් බිඳ හෙළුවා. जफना එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුමු අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.